පසුගිය දින කිහිපයේ සිට සහල් මිලෙහි වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ බරපතල තත්වයක් බවයි පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ. මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකු සතුව විශාල වෙළඳපොළ ජාලයක් පැවතීම සහල් මිල ඉහළ යාමට හේතු වී ඇති බව වෙළඳුන් පෙන්වා දෙනවා. රජයේ පණවන උපරිම සිල්ලර මිල මට්ටමට වඩා ඔවුන් සහල් සිල්ලර මිල ඉහළ මට්ටමක පවත්වාගෙන යන බවටයි චෝදනා එල්ලවන්නේ. ජනාධිපතිවරයා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග මෙම ගැටලුව සාකච්ඡා කරමින් පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දීමට දැඩි උත්සාහයක් ගනු ලැබුවා. කෙසේ වුවද සහල් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටයි. හාල් වලටයි පොල් වලටයි වෙච්ච දේ නම් දන්නේ නැහැ මොන වුණාද කියලා. රජයට කරන්න දෙයක්වත් නැහැ ඉතින් හාල් වලටයි පොල් වලටයි වෙච්ච වැඩේ නේ. හාල් වල පාලන මිලක් නම් තියෙනවා පාලන මිලට හාල් නැහැ ඉතින්. විතරේ සේ විතරේ දා ඒක මිලට තියෙනවනේ. එළවලු මිල අඩුයි. මේ දවස්වල හොඳයි බඩු ලාභින්ද මිනිස්සු එනවා. හාල් පොල් නම් නැහැ. පාල් නම් ගොඩක් වැඩි. පොදේ බලනකොට ටිකක් වැඩිත් අඩුවත් දෙකම තියෙනවා. පොල් ඉතින් ගණන් වැඩි. 150 140. පොල් නැහැනේ පොල් හිඟයි දැන්. පොල් ගණන් වැඩි නේ. එළවලු නම් චුට්ටක් ලාභයි. එළවලු මිල දැන් නම් ටිකක් අඩුයි. පොල් නම් ගණන්. හාලුත් පොඩ්ඩක් හිඟයි. එළවලු මිල හොඳටම අඩු වෙලා තියෙනවා. ටිකටික අඩුවේ ඉතාව ඉදිරියේදී බඩු මිලෙන් දැන් ටිකක් අඩුවේ යනවා හොඳයි මේ යන තත්ත්වෙට ගියොත් හොඳයි හාලුත් මේ කට්ටිය මේ එයාලට අවශ්‍ය විදියට ස්ටොක් කරගෙන ඉඳගෙන වෙළඳ පොලේ හිගියම් මවා පාන සල්ලිකාරයට පුළුවන් පොල් ගණන් පොල් 150 160 140 260 මේ අතර තබුත්තේ ගම්පිහිටි වීකබඩා පාරිභෝගික සේවා අධිකාරියේ පරීක්ෂාවට ලක් වුණා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වීකබඩා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමටයි එම අධිකාරිය කටයුතු කර ඇත්තේ තමුත්තේ ගම්පිහිටි වීගබඩා පරීක්ෂාවට ලක් කෙරුණු අතර නල්ලච්චිය කර්මාන්තපුරයේ පවත්වාගෙන යන වී මෝල්ද පරීක්ෂාවට ලක් කිරීමටයි පියවර ගැනුණේ වීතොග රැස්කරගෙන සිටින වී මෝල් හිමියන් පිළිබඳ සොයා බැලීම මෙහි අරමුණයි අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ වීගබඩාද පාරිභෝගික අධිකාරියේ පරීක්ෂාවට ලක් වුණා පොල් මිලද ඉහළ ගොස් ඇති අයුරු වෙළඳපොළ නිරීක්ෂණයේදී දැකගත හැකි කෙසේ වුවද පාරිභෝගිකයාට යම් සහනයක් දැනෙනසේ එළවලු මිල මේ දිනවල පහළ ගොස් තිබෙනවා මේ අතර නුවරඑළියේ මැතිවරණ ප්‍රචාර කටයුතු වලට එක්ව සිටි ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතාගෙන් මාධ්‍යවේදීන් සහල් මිල ඉහළ යාමේ බලපෑම පිළිබඳ ප්‍රශ්න කර සිටියා ජනතාව දන්නවා පරණ මාෆියා තාම ක්‍රියාත්මකයි ආණ්ඩුව හැදුවම ඒ ඔක්කොම අවසානයි ජනතාවගේ උමනාව ඉෂ්ට වෙනවා 14න් පස්සේ සහල් මිල අඩු කරන බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න මහතා පවසනවා ඒ කුරුණෑගල පැවති ජන හමුවකදී අපි හාල් මිල අඩු කරනවා ඔබට කිසිම අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ වී වලට අපි මිලක් දෙනවා ඒ මිලෙන් අඩුව ඔබගේ වී ගන්න බෑ ඒක නීතියක් හාල් වලට මිලක් දෙනවා ඒකට අදාළ සූත්‍රයක් තියෙනවා මෝල් සූත්‍රයට ගලපලා හාල් කිලෝ එකේ මිල තීරණය කරනවා ඒ මිලින් වැඩි හාල් මිකුණන්න බෑ. ගොවියක් සැකිනවා පාරිභෝගිකයක් සැකිනවා මේ දෙන්නම මැද්දේ ඉන්න අතරමැදියන්ට ආරක්ෂා වෙනවා. අන්න ඉතින්ද මේ ප්‍රශ්න අපි බේරනවා. පිටතර ප්‍රශ්නෙත් මෙහෙම තමයි. කිරි ප්‍රශ්නෙත් මෙහෙම තමයි.